අදදේ ඔබට පොරොන්දු වුණා හබස ඔබ කාගෙත් ඇස් ඇරෙන වැදගත් ප්‍රෘතියක් දෙනවා කියලා. ඒකට පෙරහුරුවක් ඇටට න ඉදිරි පියවරක් ඇටිටම ඔබට ප්‍රකාශ කලා අද පල කළ පේජගේ සිංගපුෝල අමාත්‍යවරෙක් හිටපු කෙනෙක් දැගෙන කෙනනෙවේ හිරේ ඇරලා යට දන්වම් කරලා තියෙනවා ඒ තැල්ලා ඩොල ලක්ෂ හතරත් වගේ ගානක හොරකං කල්ලා. මම දැන් කතා කරන දේ පෙන්නනා මෙතන පාර්ලිමේන්තුව විධායකය තියන් ජනාධිපතිවරයා අධිකරණය විධායකය තවතින නීතිපති දූෂණ කොමිසම මේ ඔක්කොම එකතු කරලා එකතු වෙලා කරනලද බරපතල වංචාවක් ඔබ දන්න දිගින් දිගටම අපිට ජීවතෙන්ට බැරතත්ර පත්වල හිටියට දේසි විසිපාත් කවදක්වත් අපිිය ගණන් ගත්ත නෑ අපිට දෙන්න පුළ හැම වදවේදනාවම දුන්නා. මේ කතාව බොහොම විවෘත මනසිකින් බලන්න මොකද මේකේ දෙසි විසිපාම සම්බන්ධයි. මම මේ සම්බන්ධව ඉල්ලිමක්ල තිබුණ ඉල්ලිමක් කියන්න ට දැනුද මක්ල ඔක්තෝබර් මාස පලවෙනිදා ජනතාව විමුක්ති පරමුණේ ලේකම්බරයාට මේකට නීතිය ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා ඔබේ කොටස ඔබ කරන්න නැත ඔබටත් ප්‍රශ්නයක් වෙනවා කියලා. සිද්ධිය මේකයි දෙදස් පහළවේ නොවැම්බර් විස්ස එවකට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක කරපු පාර්ලිමින්තුය කරපු අයවැය කතාවේ එක්ස්ට්‍රක්ට එක කොටසක්කින් තම ම මේ කතා පටන්ගන්න මෙක ඉතාම වැදගත්. ඔහු කියනවා වාර්ෂිකව කොච්චරක් අහිමිය නවදිකල මේ එක බලන්න කන්සේෂනරි පොමිට් කීම් එකැන බදු රහිතව දෙන පොමිට්වලින් ගැන කතා කරන්න දිනේ දෙදස් පහළුව නොම්බ විස්ස ඔන්රබල් ස්පීක The vehicles permit schemes have been politicized and misused and have created a huge revenue loss to the government over 40 million rupees a year. වාර්ෂිකව මේ මන්ත්‍රී හා අනිත් අයට දෙන පර්මිට් වලින් වාර්ෂිකව රුපියල් බිලියන බිලියන් බිලියන එක කියන මිලියන 10ක් 40ක් රජයට අහිමි වෙනවා කියලා ඔහු කියනවා. I propose to abolish the whole thing. Proposed vehicle permits granted under different schemes including the MPs. Then මෙයා යෝජනා කරන මේක සම්පූර්ණයෙන්ම තහනම් කරන්න. කවුද මේ යහපාලනේ මුදල් අමාත්‍යවරයා. වාර්ෂිකව කොච්චර දහමිනවා කිව්වේ බිලියන 40ක්. ඔබ දන්න ඊට පස්සේ 2016 මේක විනිවිද පදනම මේක ගෙනිච්ච අධිකරණයට එදා ඉඳලා අද 2024 වෙනකන් සත්ත පහක්වත් හොරකම් කරන්න බැරි වුණා. ඉතුරු වාර්ෂිකව කීයක් ඉතුරුද? බිලියන 40ක්. දැන් මම ඉදිරිපත් කරන්නේ අද වෙනකොට මේකේ තත්ත්වය. අද වෙනකොට දැන් ගිය සතියේ මට දීලා තියෙනවා මහා භාණ්ඩාගාරයෙන් ලියවන මේක මම ප්‍රශ්න කළා. මම මේක ඔබට ස්ටෙප් බයි ස්ටෙප් එක්ස්ප්ලේන් කරනවා. මේ මිලියන 7000ක් මේකට හොරකම් කළා 2016 ඔය ප්‍රකාශය කළාට පස්සේ කරුණානායක ඊට පස්සේ ඔක්කොටම හොරට පර්මිට් දුන්නා. එයා හැබැයි ඇඟ බේරගත්තා. එයා ඒක කිව්වා මගේ විරුද්ධත්වයක් නැත කියලා. ඉතින් ජනමාධ්‍ය අමාත්‍යාංශයට බෝලේ පාස් කළා 224කට දෙනකොට දුන්නා රාජ්‍ය බදු ආදායම වංචාව බිලියන 7යි. ඒ කියන්නේ බිලියන 7000යි. අදටත් මේක මේ වාහන ඔක්කොම බද්දට යටත් කියන එක කියලා. මම මේකෙන්ද තමයි නීතිය බලගන්නවන්ට ඉස්සෙල්ලා ඉල්ලීමක් කළා. ඒ කියන්නේ දැනුම් දීමක් කළා. මේක දැන් දූෂණ කොමිසම වලට දැන් ඔබ දන්නවා ඉස්සෙල්ලා වගේ නෙවෙයි. දැන් දූෂණ කොමිසම දැන් නීතිය ක්‍රියාත්මක කරනවා. මම ඉල්ලීමක් කළා ඕගොල්ලෝ 6 දෙනා වහම මේක ගෙවන්න. මම ඒක කළේ සත්භාවයෙන්. ඒත් ඔවුන්ට අමාරු දන්න නෙවෙයි. මම මේ දුන්නේ ඔක්තෝබර් 1 වෙනිද ඇරියේ. ඒකට කිසිම සද්දයක් නෑ තවම. එහෙම කළා නම් මම කිව්ව ඕගොල්ලෝ ගෙවන්න අපි දැනගෙන හිටියේ නෑ. මං ඉස්සෙල්ලා අපිට කතාව කියලා මේක පටන් ගන්න. මේ වංචා සම්බන්ධව කරපු විනිවිද පදනම කරපු පූර්ණ විමර්ශනයකින් පස්සේ
ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉල්ලි මකර නමේ ඔක්කොම වාහනවල ෂෙඩියුල් එක රේගුවෙන් ගන්න දෙන්නේ නැහැ. නමුත් අධිකරණ නියෝගයකින් ඔක්කොම නිදහස් කරනවා. ඒකේ තියෙනවා වාහනය ගත්ත කෙනා, වාහනේ වික්ක කෙනා, ආනයන කරපු කෙනා සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඔබ දන්නවද නීති ආධිපත්‍ය කොච්චර බිඳ වැටලා තියෙනවද කියනවා නම්, යහපාලනයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් පොළොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා පර්මිට් එකක් ගෙනවා. ඔබට හිතා ගන්න පුළුවන්. ඒ වගේම මෙයක් තියෙනවා, මහින්ද රාජපක්ෂත් තියෙනවා. මෙතන 24 දෙනෙක් ඉන්නවා. සමහර TNA මන්ත්‍රීවරු සාමාන්‍යයෙන් අනිත් අය මිලියන 33 හමාරයි, ජවිපි එක්කෙනෙක් මිලියන 5යි, TNA ඉන්නවා සමහර අය මිලියන 45යි, 44 හමාරයි. මේ සම්බන්ධව පූර්ණ විමර්ශනය කරපුවාම අහුවෙච්ච දේ තමයි මේ රණ මං කිව්වා යාගේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශය මම මේක නවත්තනවා කියලා. ඊට පස්සේ යා මේක උනේ කවද්ද? 2015 නොවැම්බර් 20, 2016 පෙබරවාරි 2 මේ කරුණානායක මෙහෙම කියපු එක්කෙනා මෙයා දෙනවා මගේ විරුද්ධත්වයක් නැත කියලා එයාගේ නිරීක්ෂණයක් හැටියට ජනමාධ්‍ය අමාත්‍යාංශයට මේ බෝලේ පාස් කරනවා. එතකොට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් කවුද බෝපගේ කියලා එක්කෙනෙක් මම හිතන්නේ එයා එක විරුද්ධ වුණා මේක කරන්න බෑ කියලා. එයා එක ප්‍රතික්ෂේප කළා. මොකද ඒගොල්ලන්ට එකම බලයක් නැහැ. ඒ දීපු පර්මිට් ටික ඔක්කොම මම රේගුවෙන් ගත්තා 224 දෙනාටම. මේ ඔක්කොම ඉන්නවා. එතකොට මේ තීපුජ බලපත්‍ර දේවල් ඔක්කොම ටික අරගෙන ඉවරලා මම ඉල්ලීමක් කළා මේගොල්ලන්ට මොකද්ද දැන් කළ යුතු මාර්ගය. මොකද අපිට ඕන දැන් මේ රට නැති වෙලා ඉවරයි. දැන් අපිට දෙන ගොඩනගා ගන්න ගියාම ටිකක් දුෂ්කර තීන්දුව ගන්න වෙනවා. මොකද බය වෙන්න එපා. මෙන්න මේ ටික අහලා ඔබ තීන්දුව කරන්න ඒගොල්ලන්ට මේක ගෙවන්න බැරිද කියලා. මේ සම්බන්ධව අල්ලසා දූෂණ කොමිසමට ගියාම එතකොට මේ දැන් නෙවේ. එයා කියනවා මේක ඇවිල්ලා රජය අනුමත කරපු පොලිසි මැටරයක්. වංචාවක් නිසා මේකට අපිට මැදිහත් වෙන්න බෑ. මොකද අනුමත කළේ අද පර්මිට් එක දුන්නා, හෙට ගත් අරගෙන ගිහලා හෙට වික්කා, ගත්ත මිනිහා පර්මිට් එකට වාහනයක් ගෙනාවා මිලියන 33 වංචා කළා. ඒකට මුකුත් කළේ නැහැ. ඔක්කොම මිලියන 7000. මේකට ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියාම මේකේ තියෙන ඔක්කොම මන්ත්‍රී ලේඛනය සම්පූර්ණයෙන්ම මම මේ ડોකියුමන්ට් එක ඔබට දාන්නම්. දැන් මෙතනදී තමයි ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ රටේ නීති ආධිපත්‍ය කොතෙක් බිඳ වැටලා තියෙනවද කියනවා නම්, නීතිපති ඇවිල්ලා මේ ගැන පූර්ණ විමර්ශනයක් කළා. මේකේ කිසිම වැරද්දක් වෙලා නැහැ. ඇයි ඒ? නීතිපති දණින් වැටලා ඉන්නේ 225 ඉස්සරහා. මම එකයි ඔබට කිව්වේ අධිකරණය සම්පූර්ණයෙන්ම ගැලවෙන්න ඕන කියලා. ඒ දිනේ 2017 ජූනි මාසේ 15 රෙකෝඩ් කරන අග්‍රවිංශකාරවරයා මෙතන කියන ඩෙපියුටි සොලිසිටර් ජෙනරල් සබ්මිට් දැට් ද ඕල්රෙඩි කමිෂන් ටු ඉන්වෙස්ටිගේට් බ්‍රයිබරි ඇන්ඩ් කරප්ෂන් හැස් ඉන්ක්වයර්ඩ් ඉන්ටු දිස් කම්ප්ලේන්ට් ඇන්ඩ් දෙයාර් ආෆ්ටර් ද කමිෂන් හැස් ටු ඩිසයිඩ් විද ටු ඉනිෂියේට් ඇක්ෂන් ඕ අදර්වයිස්. කියන්නේ මේක දැන් දූෂණ කොමිසමෙන් පරීක්ෂණය කරලා තියෙනවා. ඒකින්ද මේක ඇවිල්ලා කියන අධිකරණයේ මේකට දැන් ප්‍රොසීඩ් කරන්න බෑ, දූෂණ කොමිසම මේකට පරීක්ෂණයක් කරනවා කියලා නීතිපති කියනවා. කිසිම දෙයක් කළ නැහැ. ඊට පස්සේ මේ ගැන අල්ලස්සා දූෂණ කොමිසමට ඒ නඩු තීන්දුවෙන් පස්සේ සම්පූර්ණ වාර්තාවක් යවනවා 2017 ජූනි 21. දැන් ඔවුන් මොකද කළේ? තන්නි කර යට ගැහුවා මන්ත්‍රීවරු 224 දෙනෙකුට මිලියන 7000 කොරකම් කරන්න ඉඩ දීලා දූෂණ කොමිසම යටපත් කළා. දැන් මේ ඔක්කොම වුණාට පස්සේ මම ඔබට කියනවා මේකේ නීතිමය තත්ත්වය මොකද්ද? අල්ලස්සා දූෂණ නීතියේ තියෙන්නේ හරිද? මේකේ තියෙනවා බදු අත්හැරීම පිළිබඳ නීතිය. ඒකේ කතා කරනවා මේ සම්බන්ධව. මේක ඉතාම සරලව කියනවා මේක පැහැදිලිව දැනගන්න දැන් ඇයි මේක තවමත් මේක නඩුවක් වෙන්නේ කියලා. දැන් ඕනම අවස්ථාවක බද්දක් ඇත්හැරියොත් එහෙම පර්මිට් දීලා හරි මොකක් හරි අමාත්‍යවරයා නීතිය මේක එල එක්සයිස් ස්පෙෂල් ප්‍රොවිෂන් ලෝ සෙක්ෂන් 3Z 3A. අමාත්‍යවරයා මම මේක කියවන්නේ නැහැ ඔබට, මේක පැරග්‍රාෆ් එකක් තියෙන ඉංග්‍රීසි, මම එක සිංහල ටික ඔබට කියන්න. අමාත්‍යවරයා යම් භාණ්ඩයකට බදු අතහැරියොත් අමාත්‍යවරයා විසින්
රටේ ජනතාව තමයි මේ රටේ අධිකාරී බලවතා. ජනතාව දැනුවත් කරන්න ඕනේ ගැසට් එකේ දාලා. ඒක තමයි මම කිව්වේ ජනතාවේ පරමාධිපත්‍ය බලයේ පොල් පිටක් නෙවෙයි කිව්වේ ඒකයි. ඔබව දැනුවත් කරන්න ඕනේ මෙන්න මෙහෙම අපි 224 දෙනෙකුට පර්මිට් දුන්නා. දීලා ඒක දැනුවත් කරලා ගැස පත්‍රේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. මේ කතා කරන්නේ එක්සයිස් ස්පෙෂල් ප්‍රොවිෂන් ලෝ සෙක්ෂන් 3 2 සබ් පැරා 2 ගැසට් එකේ දාලා ගැසට් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව සම්මත කරන්න ඕන. එතකොට තමයි ඒක රෙගියුලරයිස් වෙන්නේ. ඒක හරියට විධිමත්ව බද්ධ අත්හැරිය වෙන්නේ. නමුත් මෙතන මොකක්ද වුනේ? මුදල් අමාත්‍යාංශයෙන් දුන්නේ නැහැ පර්මිට් එකක්. නිකන් ලියුම් කෑල්ලක් දුන්නේ. ඒ ලියුනුත් මම ඔක්කොම මේකේ ගොනු කළා. මේ ජවිපේ කට්ටියගේ ඔක්කොම ලියුම් ටිකයි උන්ට රේගුවෙන් නිදහස් කරපු සටහන් කරයි ඔක්කොම ටික මේකේ තියෙනවා. ඒකේ තියෙන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙන් තියෙන ලියුමක්. ඒ ලියුම මේක උඩ කියන අධ්‍යක්ෂය ජනරාලට දෙන්න බලපත්‍රයක් නෙවෙයි. ඒකම හුඟක්කට නොදන්නවා වෙන්න පුළුවන්. හුඟක් අය දැනගෙන හිටියේ නෑ මේ පර්මිට් එක කියලා හිතුවා. ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ මේක වංචාවක් කියලා. නීති ප්‍රකාරව ඒ විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව තමයි මොකද කියන්නේ ඒක ඇවිල්ලා පබ්ලික් ෆිනෑන්ස් වල තියෙන රෙගියුලේටරි ඔතොරිටි එක නියාමන අධිකාරිය පාර්ලිමේන්තුවට දීලා මේක අනිවාර්යයෙන්ම සම්මත කරන්න ඕන. මේක සම්මත කළත් නෑ මේක මේ විදිහට හොරට ගෙනාවු නිසා. ඒ සම්බන්ධයෙන් 2024 9 26 වෙනිදා මහා භාණ්ඩාගාරය කියනවා මේ සම්බන්ධව මේක බැලු බැලමටම කියන මේක ගම්ය වන හේයින් මේ සම්බන්ධ විමර්ශනය කිරීමට රුපියල් මිලියන 7000 සම්බන්ධ වංචාව බවට ගම්ය වන හේයින් විමර්ශනය කිරීමට ඇති නෛතික බලය ඇති ආයතනය වෙත මේ යොමු කරනවා. ඇයි ඒ? මොකද්ද නෛතික බලය ඇති ආයතනේ? අල්ලස් හා දූෂණ අපරාධ විමර්ශන කොමිෂන් සභාව. ඒ නිසා තමයි මේ සම්බන්ධ සම්පූර්ණ වර්තාවක් හදලා ජනතා විමුක්ති පෙරමුණට ඇරියා. බය වෙන්න එපා, අපිට දුෂ්කර තීන්දුව ගන්න වෙනවා. මොකද දැන් පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. මොකද මේගොල්ලෝ කවුරුවත් පර්මිට් එක ගන්න වික්කේ නැහැ. නමුත් මේගොල්ලෝ දැනගෙන හිටියේ නැති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි දැනගෙන හිටියේ නැහැ, අපි පර්මිට් ගෙනල්ලා වාහන පාවිච්චි කරලා වික්කා. නමුත් මම ඔබට නම් ගොඩක් කිව්වා සමගි ජන බලවේගයේ ජාත්‍ය මොකද්ද එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුව මේ කට්ටියම පර්මිට් එක ගන්න හෙට වික්කා. දැන් මම ඒකයි ආරාධනා කළේ. දැන් මේක දූෂණ කොමිසමට යනවා. මොකද දැන් මේ ලියුම මම කිව්ව ඔබට දිනේ කවද්ද කියලා. මේ ඊයේ පෙරේද දිනයක් තියෙනේ. දැන් 2024 9 26 මම ආරාධනා කළා ටීම් ලින් සිල්වට. ඔකට බය වෙන්න දෙයක් නැහැ. ඔබේ තියෙන මිලියන 30 ඔක ගෙවන්න. දැන් ඔබට ලියුම් එන්න ඉස්සෙල්ලා දූෂණ කොමිසමෙන් මොකද දැන් ඒක රෙගියුලරයිස් කරලා නැහැ කියලා මම කිව්වා. ඒක විධිමත්ව මේක කාර්යපටිපාටි අනුගමනය කරලා නැතිඳ ඔක්කොම මේ බද්ද ගෙවන්න ඕනි මිලියන 7000. මම යෝජනා කළා ඔබ මිලියන 30 ගෙවලා විධායක ජනාධිපතිවරයා හැටියට දැන් ඔහු කියලා තිබුණා. මම දැක්කා ඊයේ කාගේද මොහන් පිරිස්ගේ කතාව to restore the rule of law. නීති ආධිපත්‍ය ජනතාව තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය. ඒ කියන්නේ මොකද්ද? To respect the doctrine of public trust. ජනතාව රාජ්‍ය කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කරමින් තමන්ගේ දුරේ කාර්ය කර්තව්‍ය කරනවා. ඔබ මේක මිලියන 30 ගෙවවම ඔතන ඉන්න අයට කොහොමද නාම යෝජනා දෙන්නේ? අනු කුමාර කවුද මේ? සජීව ප්‍රේමදාස. ඒකයි මේකේ අදහස. වැරදි විදිහට දකින්න එපා. මේක එක ස්ටෙප් එකක් ඉස්සරහට යන්න. නැත්තම් ඔබට මේක තේරෙන්නේ නැහැ. මේක දැන් ජනතා විමුක්ති පෙරමුණ මිලියන 30 ගෙවලා සමග ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ කවුද මේ TNA මුස්ලිම් කොංග්‍රස් එක පොහොට්ටුව ඔක්කොම ගෙනවා. දැන් උඹලා මිලියන 6970ක් හොරකම් කළා. එක්කෙනෙක් මිලියන 45ක් හොරකම් කළා. අපි 6 දෙනාම බද්ද අතහැරලා තියෙන මිලියන 30යි අපි ඔන්න ගෙවුවා. අපි උඹලට දෙනවා මාසයක් කල් දෙනවා. ගෙවුවේ නැත්නම් අපි අධ්‍යක්ෂක ජනරාල් රේගුවට බල කරනවා මේ වාහන ඔක්කොම අත්අඩංගුවට අරන් රාජසන්ත කරන්න. ඒක සම්පූර්ණ සාධාරණයි. මොකද පර්මිට් අරගෙන විකුණපු අයටත් දෙනවා චාන්ස් එකක්. මාසයක් කල් දෙනවා හොරකම් කරපු බද්ද ආපහු ගෙවන්න. ඒක සාධාරණ වෙන්නේ මොකද? ඉක්වලිටි ඇන් ඉක්වල් ප්‍රොටෙක්ෂන් ඔෆ් ලෝ කියලා නීති තියෙන සංකල්පයක්. ඒක ව්‍යවස්ථාවේ 12 එක
ඒ අනුව ජවිප කියනවා අපි ගෙව්වා අපේ මිලියන තිය උඹලා ගෙවපල්ලා ගෙවෙ නැත්නම් ඔක්කොම අපි නීති ක්‍රියාත්මක කරනවා. මේකේ අදහස මොකද්ද? අදහස අර පර්මිට් අරගෙන වාහන ගෙනල්ලා එලිපිට විකුණලා වාහන ගෙනාවේ නැහැ. පර්මිට් එක එලිපිට විකුණලා මිලියන 33 හමාර ඉඳලා මිලියන 45 දක්වා වංචා කරපු අය මැතිවරණයට එන එක සම්පූර්ණයෙන්ම වැළැක්වීම. කවුද? පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, මුස්ලිම් කොංග්‍රස් එක, TNA මේ ඔක්කොම මේ 224ම දැන් අපි කියනවා මේ වෙලාවේ මේ කිසි කෙනෙක් පාර්ලිමේන්තුවට එවන්න එපා. මේ වෙලාවේ දැන් අපිට නව මුහුණු වරක් ඇති ක්‍රමවේදයක් ඕන. ඔය ඒ කිසි කෙනෙක් වැඩක් නැහැ. ඒකින්ද අලුත් මුහුණු ටිකක් එවන්න අලුත් කට්ටියක් පෙනෙහිටින්ද. මේ නාගන්දගේ නම යෝජනා කරලා තිබුණා මට කිව්වයි. සමගි ජන බල ජාතික ජන බලවේගය කියලා තියෙනවා තක්කඩියක් පට්ටෝරේ කියලා. ඇයි බය? මේ මේ වෙනසට තමයි බය. ඔක බය වෙන්න එපා. ඕගොල්ලන්ගේ කුණු වලට මට අදින්න මේ වෙලාවේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ වෙලාවේ ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න කිව්වේ දූෂණ කොමිසමෙන් ලියුමෙන් ඉස්සෙල්ලා. දූෂණ කොමිසමෙන් දැන් ඔබ දන්නවා රටේ නීතිය ඉස්සෙල්ලට වැඩිය වෙනස්. 6 දිනාටම ලියුමෙන් ඉස්සෙල්ලා මේක රෙගියුලරයිස් කරලා නැහැ. මේ බදු වංචාව මේක අනුමත කරලා නැහැ පාර්ලිමේන්තුවේ. මේ බද්ද අත්හැරීම ඒකින්ද ඔබ ගෙවන්න. අන්නේ හින්දා තමයි මේ ඔපචුනිටි එක දුන්නේ කාටද? අපේ ජාතික ජන බලවේගයේ කට්ටියට. දැන් ඒ ලියුම ගියා. ගියේ පළවෙනිදා, ගියේ ඔක්තෝබර් පළවෙනිදා දුන්නේ. ඒක මම ඊමේල් එකකින් උත්තරියා, WhatsApp එකෙන් ඔක්කොම ඇරියා. මේක ගෙවලා අපි බල කරමු. දැන් මේ රට නැති වුණා ඇති. දැන් මේ රට නැති වුණා ඇති. මම අද තව එකක් කළා. මම අද කිව්ව කෙලිම රනිල් වික්‍රමසිංහට එක ගියා දූෂණ කොමිසමට අර මිලියන 1138 වහාම ගෙවන්න ඕන. දැන් එයා ජනාධිපති නෙවෙයි. දැන් එයා එළියේ ඉන්නේ. ඒක අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ ගෙවන්න ඕන. මොකද දූෂණ කොමිසම මට ලියුමක් කියලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වනවා කියලා. ඒක අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහේ හොරකම් කරපු එක ගෙවන්න ඕන. ඒක අපි පස්සේ වෙනම කතා කරමු. දැන් මම ඔබට කියෙ මෙන්න මේකයි අපට තියෙන වගකීම පුරවැසිය හැටියට බලකරන මේ ඔක්කොම සජීව ප්‍රේමදාසට අපි බල කරන ඕන. මේ හොරකමට සම්බන්ධ කිසි කෙනෙකුට නාම යෝජනා දෙන්න බෑ මං කිව්වා. ඒ වගේම සමගි ජන බලවේගයේ පොහොට්ටුව එතනින් ගියාම එක්සත් ජාතික පක්ෂයේ මම මේ කතා කරන්නේ පර්මිට් එලිපිට විකුණපු අය ගැන. අදටත් මේක රෙගියුලරයිස් කරලා නැහැ. මම දැන් ඔබට යෝජනා කරනවා රටේ පුරවැසිය හැටියට අනිත් ඔක්කොම පැත්තකට දාලා අපි අනිත් අයට දැන් ඒ ලියුම් එනකන් ඉන්නේ නැතුව ඒක ගෙවවනම් ඒක තමයි විය යුතු දේ. කියන දේ අපි පෙරන්න ඕනේ. අපි නීති ආධිපත්‍ය ගරු කරනවා, අපි මහජන විශ්වාසය ගරු කරනවා කියලා කියනවා නම් මෙන්න මේක ගෙවලා මං සහයෝගය අපේක්ෂා කරනවා. මට අවශ්‍යයි අනිත් ඔක්කොටම එරෙහිව නීති මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න. මම හිතනවා ඔබට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන දෙයක් අහන්න. මම මේකට උත්තර දෙන්න සූදානම්. You're watching the Life Traveler Channel.